දිස්ත්‍රික් සභා ගැන පොඩ්ඩක් කියවන්න. දිස්ත්‍රික් සභා. ඔව් දිස්ත්‍රික් සභා ඇත්තටම මේ අදහස මේ පාර්ලිමේන්තුවේ පක්ෂය තුලත් මම මගේ අදහසක් අනුව තමයි ප්‍රකාශ කළේ. ඒක ඉතා හොඳ යෝජනාවක් කියලා අපේ පක්ෂය කිව්වා. දිස්ත්‍රික් සංවර්ධන සභා මම හිතන්නේ ඔබට මතක ඇති ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජනාධිපති වෙලා 1981 විතර දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්දයක් තිබ්බා. 81ට කලින් මම හිතන්නේ ඒ ආපු අලුතම වගේ පාර්ලිමේන්තුවේ පනතක් ගෙනල්ලා දිස්ත්‍රික් සංවර්ධන සභා කියලා. මේ දිස්ත්‍රික් සංවර්ධන සභාවලට ඉතිහාසයක් තිබෙනවා. ඒක ජේ.ආර්. ජයවර්ධන මහත්මයාම නිර්මාණය කරපු දෙයක් නෙවෙයි. SWRD බණ්ඩාරනායක මහත්මයා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා ඒකෙන් රට තුල දමිළ ජනතාවගේ ඇතිවෙච්ච නොසන්සුන්තාවය සහ ඇතිවෙච්ච ප්‍රශ්නවලදී බණ්ඩාරනායක මහත්මයා චෙල්ලනායක මහත්මයා සමග සාකච්ඡා කරලා බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුමක් දෙන්න අත්සන් කළා. ඒක එදා හැඳින්වුවේ රට සභා කියලා. එතකොට නුත් මේකට විශේෂයෙන්ම ඒ යුගයේ සිටි ගෞරවනීය මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළ කරපු වෙලාවේ රොස්මිට් පෙදෙසට ඇවිල්ලා බිම වාඩි වෙලා ස්වාමීන් වහන්සේලා බණ්ඩාරනායක මහත්මයා ගිහිල්ලා මේ මම එතුමාගේ චරිත කතාවක මං අහලා තියෙන්නේ එතුමාගේ එක සාක්කුවක මේ ගිවිසුම දාගෙන ගිහිල්ලා අනිත් සාක්කුවේ එතුමා පයිප්පේ බොනවා. ඒක නිසා ලයිටරයක් තිබිලා තියෙනවා අනිත් සාක්කුවේ. ඉතින් මේ රොස්මිට් පේස් වල ගෙදර ඉස්සරහ ස්වාමීන් වහන්සේලා මේකට විරුද්ධව වාඩි වුණාම වල්පොල් රාහුල හාමුදුරු වගේ අය තමයි නායකත්වය අරන් තිබුණේ. ඒ වෙලාවේ ඒ අය උන්වහන්සේලාට පේන්නම ඒ ගිවිසුම මෙහෙම වම් අතින් අරගෙන දකුණු අතින් ලයිටරේ අරගෙන අර ගිවිසුම ඔහොම පුච්චලා මම මේක මෙතනින් අවසන් කරනවා, ඔබ වහන්සේලාගේ විරුද්ධත්වය මත මම කිසියමක් කරන්නේ නැහැයි කියලා බණ්ඩාරනායක මහත්තයාම කියලා ඒක එතනින් අවසන් වුණා. ඒ වගේම තමයි 1965 ඩල්ටි සේනානායක මහත්මයාගේ හත් හවුල් ආණ්ඩුව ආපු වෙලාවෙත් පක්ෂ හතක හවුලක් පිලිප් ගුණවර්ධන මහත්මයලා එහෙම හිටියා. ඒකේ මට හොඳට මතකයි. එතකොට ඩල්ඩි සේනානායක මහත්මයත් තෙල්ලනායක මහත්මයත් එක්ක සාකච්ඡා කළා. මේ තිබෙන බණ්ඩාරනායක තෙල්ලනායකන් ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දමිළ ජනතාවට මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම පිළිබඳව අසාධාරණයක් සිදු වෙලා තිබෙනවායි කියලා. එතකොට එතෙන්දි සිදු වෙලා තිබෙන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමත් දමිළ සහ ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂා කිරීමත් තමයි ඒ අවස්ථාවේ කෙරලා තිබුණේ. එතකොට බණ්ඩාරනායක මහත්මයා මේ ඩල්ලි සේනානායක මහත්මයා සහ චෙල්ලනායක මහත්මයා සාකච්ඡා කරලා අර බණ්ඩාරනායක මහත්මයා චෙල්ලනායක මහත්මයා වගේම ඩල්ලි සේනානායක මහත්මයා චෙල්ලනායක මහත්තයත් සාකච්ඡා කරලා ඒ වගේ කිසුමක් හැදුවා. හදලා දෙන්න අත්සන් කරපුවාම අර විදිහටම බණ්ඩාරනායක මහත්තයාට ආ වගේම විරෝධයක් ඇවිල්ලා ඒකත් ඒක එතනින් නැවතුණා. ඉතින් මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා විදිහට විශේෂයෙන්ම කියන්නට ඕනෑ, එදා බණ්ඩාරනායක තෙල්ලනායකම් ගිවිසුම ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නනම් මේ රටේ ප්‍රභාකරන් කෙනෙක් ඇති වෙන්නේ නැහැ. අවුරුදු 30ක යුද්ධයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒවා ඉතිහාසය තුළ වැරදිච්ච වරද්දගත්ත තැන්. එතකොට දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිස්ත්‍රික් සංවර්ධන සභාව විදියට යෝජනා කරන්නේ ඒකේ ව්‍යුහය මෙන්න මේ විදියටයි අපි කියන්නේ. දිස්ත්‍රික්කයේ දේශපාලන පක්ෂභේදවලින් තොරව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඒ වගේම දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල දේශපාලන පක්ෂභේදයකින් තොරව සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් නගරාධිපතිලා ප්‍රාදේශ සභා සභාපතිලා ඒගොල්ල ඊළඟට ඒ දිස්ත්‍රික්කයේ ඉන්න දෙපාර්තමේන්තු ප්‍රධානීන් අවශ්‍ය නම් කොළඹින් මේ ගෙන්න ගන්න පුළුවන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් අමාත්‍යාංශ ලේකම්ලා ගෙන්න ගන්න පුළුවන්. එතකොට දිසා ඇමතිවරයෙක් පත් කරලා දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් මේ කමිටු පත් කර ගන්න පුළුවන් එක එක විශේෂේශ්වර සඳහා. එතකොට පාර්ලිමේන්තු මේ වෙනම මැතිවරණයක් තියන්න ඕන නැහැ. ඒ මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුමයි ඒකට ගන්නෙ. ඊළඟට වෙනම කාර්යාල අවශ්‍ය නැහැ, වෙනම වාහන අවශ්‍ය නැහැ. ඒවා ඔක්කොම මන්ත්‍රීවරුන්ට සහ ප්‍රාදේශසභා සභාපතිවරුන්ට තිබෙනවා. එතකොට ඒ වගේම
ඔව් මේ ඒ දිස්ත්‍රික්කේ පලාස්සවා තියෙනවා නම් පලාස්සවා මන්ත්‍රීවරු එයා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ දිස්ත්‍රික් සංවර්ධන සභාව හදන්න පුළුවන් කිසිදු වියදමක් කියන්නේ නැතුව දැන් අපි අද උදාහරණයක් විදිහට ගත්තොත් තමුන්නාංශලා හොයලා බලන්න දැන් මහාමති නැතුව ඇමතිවරු නැතුව මන්ත්‍රීවරු නැතුව අද එක පලාස් සභාවකට ආණ්ඩුව වැය කරන මුදල් ප්‍රමාණය කොච්චරද කියලා. ඒ වගේම මහාමති සහ ඇමතිවරු ඉන්න සංඛ්‍යාව අරගෙන ගත්තහම මන්ත්‍රීවරුත් එක්ක මොනතරම් මුදල් ප්‍රමාණයක් යනවද? සංවර්ධනයේ කොච්චර වෙන් වෙනවද? ආයතන නඩත්තුවට මේ වැටු දීමනා විදුලිය මේ මේ වතුර ඒ වගේ දේවල් සම්බන්ධයෙන් කොච්චර වියදම යනවද කියන කාරණාව. ඉතින් ඒක නිසා මේ අපි අද රට ආර්ථික වශයෙන් විශාල අසීරු අමාරු තැනකට පත් වෙලා තිබෙන නිසා තමයි අපි මේ වගේ යෝජනාවක් අපි ගෙනාවේ. නමුත් ඒකට උතුරේ මන්ත්‍රීවරු කැමති නැහැ. ඒ ගැන අනිත් ප්‍රදේශවලනුත් අපිට එහෙම යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. නමුත් ඒක අපේ පක්ෂය අපි සාකච්ඡා කරලා ඉදිරිපත් කරපු යෝජනාවක්. ඉතින් ඒ වගේම මේ සර්වපාක්ෂික සමුළුත් මගේ කාලෙත් මම පටන් ගත්තා අවස්ථා කීපයකදීම. ඒ වගේම ඒක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනාවක් සර්වපාක්ෂික සමුළු සහ ඒ තුළ මේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීම. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සර්වපාක්ෂික සමුළු එකක් නැත්නම් දෙකක් පැවැත්තුවා. එතකොට වර්තමාන ජනාධිපතිතුමා ඊයේ සර්වපාක්ෂික සමුළුවක් ඇඳෙව්වා. ඉතින් දේශපාලන වශයෙන් මතිමතාන්තර ප්‍රතිපත්ති මේවා ගැන අපේ වෙනස්කම් සහ ගැටුම් තියෙන්න පුළුවන්. ඒක වෙනම කාරණයක්. නමුත් අද රට ඇති වෙලා තිබෙන රටේ දුගීභාවය, දුප්පත්කම, දරිද්‍රතාවය, බඩුමිල ඉහළ යෑම මේ තත්ත්වයන් ගත්තාම මිනිස්සු ඉතා අසීරු අමාරු තැනක ඉන්න ජීවත් වෙන්නේ. ඒ ජීවත් වෙන ඉතා අසීරු අමාරු තත්ත්වය අනික අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තයේ මේ ක්ෂේත්‍රවල විශාල කඩාවැටීමක් අපි දකිනවා. ඉතින් මේ තත්ත්වයන් උඩ මේ රට ගොඩගන්න වහවහ කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍යයි. මේකෙදි කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් මේ තමන් ජනාධිපති වුණාට පස්සේ තමන්ගේ දේශපාලන පක්ෂය බලයට පත් වුණාට පස්සේ මේ ප්‍රශ්න විසඳන්නම් කියලා. ඒක මම හිතන්නේ ජනතාවගේ පැත්තෙන් සහ රට පැත්තෙන් හොඳ දෙයක් නෙවෙයි. ඒ මොකද මැති ඇමතිවරු, ජනාධිපති, අගමැති ඒගොල්ලේ ඉන්නේ අපි හිතමු ඕන්නම් වැඩි වුණොත් 300ක් වෙයිද පාර්ලිමේන්තුවේ 225යි පලාස්සවා පලාත් පාලන ආයතන දැන් නැහැ. එතකොට මේක මේ පාර්ලිමේන්තුවේ 225 සහ ජනාධිපතිතුමාගේ ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේක බරපතල ලෙස අවධානය යොමු කළා රට ඉතාම නරක තැනකට පත් වෙලා තියෙන තැනින්. දැන් රාජ්‍ය සේවය ගත්තාම මම ජනාධිපති වෙලා 2015 වැටුප් වැඩි කළාට පස්සේ අද වෙනකන් වැටුප් වැඩි කිරීමක් රාජ්‍ය සේවයේ සිද්ධ වුණේ නැහැ. ඊළඟට අපි දන්නවා මේ රටේ තිබෙන විශාල මහා පරිමාණයේ කොන්ත්‍රාත් ව්‍යාපාර, ඒ වගේම යම් යම් වෙනත් ව්‍යාපාරිකයින් විශාල වශයෙන් රට හැරදාලා තමන්ගේ වත්කම්, මේ කියන්නේ මැෂින් යන්ත්‍ර සූත්‍ර පවා අරගෙන ගියා. එතකොට මේ රටේ අදත් විශාල ප්‍රමාණයක් තරුණ පිරිස වේගෙන් රට හැරදාලා යනවා. ඉතින් මේවා මේ සුභවාදී දේවල් නෙවෙයි රටකට. ඒක නිසා රටේ විශේෂයෙන්ම තරුණ පිරිස කියන්නේ අනාගතේ බාරගන්න ඉන්න අය, උගතුන් මේ රට ධාර හැරලා යන එක බරපතල ප්‍රශ්නයක්. ඉතින් මේවා වළක්වගෙන මේ තිබෙන තත්ත්වෙන් රට ගොඩ ගැනීම සඳහා අපි යම් වැඩපිළිවෙලකට යෑමේ වැදගත්කම තමයි තිබෙන්නේ. ඉතින් ඒක නිසා මේ දේශපාලන ආරවුල්, පක්ෂ ભેද, ගැටුම් ඒවා අපිට විසඳ ගන්න පුළුවන් ඒවා වෙනම. හැබැයි මහජනතාව විඳින දුක, ඉස්පිරිතාලික රෝගීන් බෙහෙත් නැතුව විඳින දුක, පාසල්වලට අද පාසලේ දරුවන්ගේ සපත්තු ගලවල බලන්න වෙලා තියෙනවා, පොත් පෙරලා බලන්න වෙලා තියෙනවා, දාගෙන යන කැප් එක බලන්න වෙලා තියෙනවා, කුඩු තියෙනවාද කියලා. එතකොට ඒ ළමයාගේ මානසික තත්ත්වය මොකද්ද ඇති වෙනවා? තියෙන කාගේ හරි ගාව තිබුණා නම් ඒක අල්ලගන්න එක වෙනම දෙයක්. හැබැයි නැති ළමයාගේ ඒ විදිහේ පරීක්ෂා කරන එක ඒ ළමයා මොනතරම් මානසික වේදනාවකට සහ නොසන්සුන්තාවයකට පත් වෙනවද? ඉතින් මේ වගේ මම කතා කරන්නේ නැහැ. දැන් කෘෂිකර්මාන්තය ගත්තාම කෘෂිකර්මාන්තයේ බරපතල ප්‍රශ්න රාශියක් තිබෙනවා. දැන් ගිය සතියේට ඉස්සෙල්ලා සතියේ
අපි පොළොන්නරුවේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව තිබුණා කෘෂිකර්ම ඇමතිතුමා ගියා මමත් ඒකට සහභාගි වුණා ඒ සහභාගි වුණේ වෙන හේතුවක් නිසා නෙවෙයි ගොවීන් ඉදිරිපත් කරන ප්‍රශ්න රාශියක් සම්බන්ධයෙන් ඒ ඇති වෙලා තිබෙන කොහොමද ගැටලු විසඳගන්නේ කියන කාරණාවට ඉතින් මේ තත්වයන් ගත්තාම අපි ওই දිස්ත්‍රික් සංවර්ධන සභාව වේවා පළාත් සභාව වේවා පළාත් පාලන ආයතන වේවා පාර්ලිමේන්තුව වේවා ජනාධිපති තනතුර වේවා මේ සියලු තැන්වල මේ පුටුවල ඉන්න අපි හැම කෙනෙක්ම අද ලෝක තත්ත්වය පිළිබඳව හිතලා අලුතෙන් හිතන්න ඕනේ අලුතෙන් සැලසුම් කරන්න ඕනේ අලුතෙන් සමදේ ගැනම බලන්නට ඕනේ අපි යම් යම් වෙනස්කම් කොහොමද කරන්න කියන එක අපි හිතන්නට ඕනේ දැන් සමහර රටවල් වල ගියාම ඇත්තටම ඉතාම පෞද්ගලිකව මගේ කියන්නේ හෙළ සාක්ෂියට එකඟව හරි හිතේ වේදනාවක් ඇති වෙනවා ඉස්කෝලයක් කියලා ළමයි යනවා බලාගෙන ඉන්නකොට ඔය සංවර්ධන වෙච්ච රටක ඒ මොකද ඔක්කොම ලස්සන ළමයි බෝල බෝල මේ මේ බෝල වගේ හරිම ලස්සන සුන්දර ළමයි එතකොට මේ මම බොහෝ වෙලාවට කල්පනා කරලා තියෙනවා දැකලා අනේ මගේ රටේ දරුවෝ පාසලක් කරලා එළියට යනකොට මෙහෙම දරුවෝ දකින්න කවද්ද අපිට හම්බ වෙන්නේ කියලා ඒ කියන්නේ දරුවන්ගේ පෝෂණ తত্ত্বය දරුවන්ගේ ඇඳුම් පැළඳුම් ඒවා ඒගොල්ලන්ගේ විනය මේ හදලා තියෙන හැටි මේ තත්ත්වයන් ගත්තාම අපි මේ මේ බොහෝ අංශවලින් අපි දැන් පහළට වැල්ලා ඉන්නේ ඒක නිසා අපි බොහොම වේගවත් කාර්යක්ෂම වැඩසටහනකට වැඩ පිළිවෙලකට රට ගොඩනැගීම සම්බන්ධයෙන් යා යුතු වෙනවා මේ බලය පිළිබඳව ප්‍රශ්නේ ඒක වෙනම කාරණයක් අපි දේශපාලන පක්ෂ විදිහට අපේ පක්ෂ සංවිධානය කරන ඕනෑම මැතිවරණයකට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඕනෑම මැතිවරණයකට මුහුණ දෙන්න ලෑස්ති අපි මේ විදිහට අපි වැඩ කරනවා ඒක වෙනම කාරණයක් හැබැයි මේ තිබෙන තැනින් මේ රට ගොඩ ගැනීම කියන එක මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි ඒක නිසා මේ අපි සෑම කෙනෙක්ම ඕම සහෝදරත්වයෙන් මිත්‍රශීලී ලෙස එක පවුලක් විදිහට හිතලා අද රටේ ජනතාව සහ හිට උපදින දරුවන් වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් ඉටු කළ යුතුයි. දැන් ඔබතුමා ජනාධිපතිව ඉන්න කාලේදී ඔබතුමා 13 ක්‍රියාත්මක කරන්න හැදුන සංසන්දන සහිතව එතකොට වර්තමාන නායකත්වයට අකමැති වුණාද? ඒ ප්‍රිය අවස්ථාව ගැන නැහැ මේ මගේ කාලේ තමයි ඔය පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සහ පළාත් පාලන මැතිවරණ සම්බන්ධයෙන් මේ අවුල් සාගත තත්ත්වයක් ඇති කරගත්තේ පාර්ලිමේන්තුවේ. ඒක ජනාධිපතිවරයා සම්බන්ධ වෙන කාර්යයක් නොවේ. ඉතින් මේ මම හිතන්නේ ඔබට මතක ඇති අලුත් විවස්ථාවක් සම්පාදනය කිරීම පිළිබඳවත් කමිටුපත් කළා ඒ අවුරුදු 4 ඉතර වැඩ කළා. එතකොට මම ජනාධිපතිට අවුරුදු 5කට අඩු මාස 1 නමුත් මේ පාර්ලිමේන්තුව තුළ මේ නූල් බෝලේ වගේ ගැට ගැහිලා තියෙන දේවල් ලෙහා ගන්න පාර්ලිමේන්තුවේ අභ්‍යන්තරයේ ඉන්න අයට ආණ්ඩුව සහ විපක්ෂයකට එකතු වෙලා සාකච්ඡා කරලා යම් එක තැනකට ඇවිල්ලා රට වෙනුවෙන් ඒවා විසඳගන්න එහෙම පුළුවන්කමක් ඒ කාලය තුළ ලැබුණේ නැහැ. මොකද මම ආණ්ඩු කෙරුවේ මට විපක්ෂෙත් නැහැ ආණ්ඩු පක්ෂෙත් නැහැ දෙකම නැතුව මම මේ ජනාධිපතිතර රට අරගෙන ගියේ. ඉතින් ඒක නිසා අනික ජනාධිපතිවරයාට බෑ මේ පාර්ලිමේන්තුවේ තියෙන දේවල් වලට අනවශ්‍ය විදියට අතපොවන්න බලපෑම් කරන්න ජනතා පරමාධිපත්‍ය බොහොම පැහැදිලිව ආණ්ඩු කුණු වස්තාවේ සඳහන් වෙනවා පාර්ලිමේන්තුව සතුයි කියන එක. ඉතින් ඒක නිසා ජනාධිපති පාර්ලිමේන්තුවට වග කිය යුතුයි. ඒක ආණ්ඩු කුණු වස්තාවේ තියෙනවා. ඒ වගේ මාස 3කට සැරයක්වත් ජනාධිපති පාර්ලිමේන්තු යන්න ඕනේ. ගිහින් තමන්ගේ අදහස් හරි මොනවා හරි තියෙන ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ. ඉතින් ඒවා විවස්ථාවේම තියෙන කාරණා. ඉතින් ඔය තත්ත්වයන් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුල ඇතිවෙච්ච ප්‍රශ්න තමයි ඒවා. 13 ක්‍රියාත්මක කිරීමට ඔබතුමා සංශෝධන සහිත ක්‍රියාත්මක කිරීම ඔබතුමා එකඟද කියන්නේ? මේමයි 13 ක්‍රියාත්මක කිරීම පිළිබඳව 13 කියන්නේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ කාලේ සම්මත වෙච්ච පනතක් ඉන්දු ලංකා ගිවිසුමේ බිහිවෙච්ච දරුවා තමයි 13. මේ මේ ඊළඟට මේ මේ 13 වෙනි සංශෝධනයෙන් පස්සේ බිහිවෙච්ච 13 වෙනි සංශෝධනයේ දරුවා තමයි පළාත් සභා පනත. එතකොට මේ පනතේ දැන් ඒ ආපු මෙච්චර කාලයක් ගත්තාම දැන් අවුරුදු 36 විතර මේ පළාත් සභා ක්‍රමය ගැන කිසිම ආණ්ඩුවකින් සමාලෝචනයක් කළා නැහැ. මේ පළාත් සභා ක්‍රමය රටට
ගැලපෙනවද නොගැලපෙනවද මේකේ අඩුපාඩු තියෙන්න මොනවද ඒව හදන්න ඕනේද සංශෝධනය කළ යුතු දේවල් තියෙනවද කියලා කිසිදු සමාලෝචනයක් කළා නැහැ. ඉතින් ඒක නිසා පළාත් සභා මේ රටේ අහෝසි කිරීම ඒක මම දන්න විදිහට නම් ලේසි පහසු වෙන්නේ නැහැ. මොකද ඉන්දුලංකාගේ විශ්වෙන් ආපු කාරණයක් අපි ඇත්ත අපි කතා කරන්න වෙනවා. එතකොට ඒක නිසා අපි අපිට සුදුසු විදිහට ජාතීන් අතර සමගිය හා සංහිඳියාව ඇති වෙන ආකාරයට පළාත් සභාවේ ප්‍රශ්නයක් අනික මේ පළාත් සභා කියනකොට බොහෝ වෙලාවට මේ කතා කරන්නේ උතුර ගැන. හැබැයි උතුර විතරක් නෙමෙයි පළාත් සභා කියලා කියන්නේ. පළාත් සභා නමයක් මේ රටේ තියෙනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ සම්මත වෙලා යම්කිසි ව්‍යවස්ථා සංශෝධනයක් යම්කිසි කාර්යයක් සිදු වෙනවා නම් ඒක පළාත් සභා නමේටම බලපාන කාරණයක් මුළු රටටම උතුරට විතරක් නෙවෙයි. උතුරට එක ව්‍යවස්ථාවකුයි අනික් අතට තව ව්‍යවස්ථාවකුයි උතුරු නැගෙනහිරට එහෙමයි අනික් අතට තව ව්‍යවස්ථාවකුයි බෑ. එතකොට පාර්ලිමේන්තුව තුලින් හෝ රජයේ චක්‍රලේක මගින් හෝ යම්කිසි උපදේශමාලා මග පෙන්වීම් වෙනස් වීම කරනවා නම් ඒක මුළු රටේම සියලු පළාත් සභා ඇතුළත් වෙන කාරණයක් ඒක. ඉතින් ඒක නිසා රට වෙනුවෙන් ඒවා යහපත් විදිහට එනවා නම් ඒ දේවල් වලට අපි සහයෝගය දෙන්න සූදානම්. ඒ ගැන මට කියන්න පුළුවන් කමක් නැහැ. මොකද නෑ දැන් මගේ කාලේ එහෙම ඉන්දියන්ු බලපෑමක් එහෙම මට ආවේ නැහැ පළාත් සභා සම්බන්ධයෙන්. එහෙම බලපෑමක් ඇති වුණේ නැහැ. මට නම් පෞද්ගලිකව අගමැති මෝදිතුමාවත් ඉන්දියන් රජයේ කවුරුවත් ඒ ගැන එහෙම තද බලපෑමක් එහෙම කරලා තිබුණේ නැහැ. ඒ මොකද අපි මම ජනාධිපති වෙලා ඊළඟ මාසේ මට ඉන්දියාවට යන්න ආරාධනය ලැබුණේ. එතකොට ඉන්දියාව චීනයද රුසියාවද ඇමරිකාවද ජපානයේද ජර්මනියද ඔය හැම රටවල් එක්ක මම බොහොම ළඟ සමීප මිත්‍රත්වයක් ඇති කරගත්ත කෙනෙක්. ඒක දේශපාලන මම ඒක මම විසින් මම කතා කරන එක වැරදි. ඒක දේශපාලන නායකයින් තුළ තිබිය යුතු යම්කිසි කලාවක් යම්කිසි ශාස්ත්‍රීය කාරණයක් රාජ්‍ය නායකයින් සහ තමන් එක්ක කතා බහ කරන කෙනා දිනා ගැනීම කියන එක. ඉතින් ඒක නිසා මේ ඇත්තෙන්ම විශාල අන්තර්ජාතික සහයෝගයක් මගේ කාලය තුළ ලෝකේ හැමතැනින්ම ලැබුණා. අනිත් බල 13 ක්‍රියාත්මක කිරීමට නම් බලාත්මක කිරීමට නම් ජනතාව පාර්ලිමේන්තු මතේ විතරක් නෙවෙයි ජනතාවගේ මතේ විමසන්න අවස්ථාවක් තියෙනවා නේද? බලත් අභව බලත් පාලන ඡන්දේ ඊට පෙර ඔවිද දැන් මෙහෙමනේ දැන් ඔය දෙකම පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච ආයතනනේ. ඉතින් ඒක නිසා නැවත මේවට යෝජනා අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් පළාත් සභා ඡන්දේ තියන්න මේ දැන් එතන තියෙනවා ගැටලුවක් අර මේ අලුතෙන් මත වෙච්ච මේ පළාත් සභාවලට නාම යෝජනා කැඳවලා ඒවා අවලංගු නොකර ඡන්දයක් පැවැත්වීමට බැහැයි කියන දැඩි නීතිමය තර්කයක් තිබෙනවා. එතකොට ඒවා විසඳෙන්න ඕනේ. එතකොට පළාත් සභා ඡන්දයක් තියෙනවා නම් ඒකට ආයි මේ නැවත ජනතාවගේ කැමැත්ත අවශ්‍ය වෙන්නේ නැහැ. පළාත් සභා ඡන්දේ තියන්න පුළුවන්. මොකද්ද කියලා දිනේ මට හරියට පැහැදිලිව ඇහුන්නේ නැහැ. මෙහෙමයි මේ මං හිතන්නේ අද ලංකාවේ කිසිම කෙනෙකුට කියන්න බෑ ඉස්සෙල්ලා එන්නේ පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපතිවරණයද කියලා. එතකොට ඒ එන මැතිවරණය අනුව තමයි අපි පක්ෂ තීන්දු තීරණ ගන්නෙ. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණය ආවත් ජනාධිපතිවරණය ආවත් අපි විශේෂයෙන්ම අපේ සංවිධායකරු විධායක සභාව කැඳවලා ඒගොල්ලන්ගේ අදහස් මත තමයි අපි යම් තීන්දු තීරණ ගන්නෙ. ඉතින් ඒක නිසා මේ දැනට අපිට කියන්න බැහැ එන මැතිවරණේ කුමක්ද කියලා කියන්නේ හරියට දැනගන්නේ නැතුව
අපිට කියන්න බෑ අපි ඕනමැති වර්ණයකට ලෑස්ති හැබැයි ඒ එකම අපි මේ බලනවා මේ අපි පුළුවන් තරම් පක්ෂය ශක්තිමත් කර ගැනීම ඒ මැති වර්ණ සඳහා කටයුතු කරන්න ශ්‍රී ලංකා නිදහස්පත්තිය ජනප්‍රිය වෙන අවස්ථාවක මේ 13ට සාකච්ඡාවට ගියායි කියලා ඔබතුමා අහලා ජනතාවගේ මතයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස්පත්තිය ආයේ විනාශ වෙයිද කියලා ඒ සම්බන්ධව ජනතාවට මොන වගේ මතයක්ද ඔබතුමා කියන්නේ මොකද්ද ජනතාවගෙන් තියෙනවා ශ්‍රී ලංකා නිදහස්පත්තිය ජනප්‍රිය වෙලා තියෙන අවස්ථාවනේ මේක දැන් ඔබතුමාලා 13 සාකච්ඡාවට ගියානේ ඒ වටේට ගිය එකට රටේ ජනතාවගේ මතයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස්පත්තිය නැවත විනාශ වෙයිද කියලා ඒ සම්බන්ධ නෑ නෑ මෙහෙමයි අපි සර්වපාක්ෂික කියන වචනේ සර්වපාක්ෂික සමුළු කියන ඒවා මේ රටේ අලුත් දේවල් නෙවෙයි විශේෂයෙන්ම 1977 න් පස්සේ යුද්ධය පැවති කාලේ මම දන්න විදිහට සර්වපාක්ෂික සමුළු ගණනාවක් තියලා තියෙනවා බොහෝ ජනාධිපතිවරු සර්වපාක්ෂික සමුළු පවත්වලා තිබෙනවා එතකොට සර්වපාක්ෂික සමුළුවකට යන්නේ එතන එන අදහස් මොනවද යෝජනා මොනවද ඒව බලාගෙන ඊට පස්සේ එක් එක් දේශපාලන තම තමන්ගේ තීන්දුව తీරන ගැනීම මිසක් එතෙන්ට ගිහිල්ලා දැන් අපි ගියත් අපි ගියේ අපි කිසි තීන්දුවක් ගත්තේ නැහනේ අපි කිව්වේ අපිට රජය මොනවද බලාපොරොත්තු වෙන්නේ රජයේ යෝජනා ඉදිරිපත් කරන්න එතකොට අපි අපි සාකච්ඡා කරලා අපේ අදහස මත අපි කියන්නම් කියලා ඔව් රජයේ කියනවානේ පොලිස් බලතල පොලිස් බලතල පිළිබඳව ආණ්ඩුව කතා කරලත් නැහැ අපි කතා කරලත් නැහැ. ඒතර මූලිකවම ආණ්ඩුවේ ප්‍රොපෝසල් එකක් අපිට අවශ්‍යයි. මොකද්ද මේ ක්‍රියාත්මක කරන්නේ? දැන් ඊයේ විග්නේශ්වර මැතිතුමා කිව්වා ප්‍රාථමික කොමියුනිටි ප්‍රජාපොලිස් සේවයක් දෙන්න අවියායුධ නැතුව කියලා. ඉතින් ඒවා ආණ්ඩුව ගේන්න ඕන. ආණ්ඩුවෙන් ගෙනාපුවම අපි බලනවා කොයිතරම් ප්‍රමාණයකට අපිට ඒකට සහය දෙන්න පුළුවන්ද කියලා. පොලිස් බලතල ලබා දීම සම්බන්ධව අපි සියලු දෙනාටම යම් කිසි චකිතයක් තිබෙනවා පළවෙනි එක තමයි ඇත්තටම අපි සියලු දෙනාගේම අදහස තමයි කිසිදු වෙලාවක දේශපාලනික වශයෙන් පොලිස් බලතල දෙන්න ඕන නැහැ කියන එක. ඒ කියන්නේ ප්‍රධාන අමාත්‍යවරයාට පොලිස් බලතල දෙනවා කියන්නේ අපි දැක්කනේ දැන් මේ මේ අර මේ සමහර මහ අමාත්‍යවරු අර වැඩ කරපු හැටි දැක්කනේ අර ඇසුන්න හැටි ඉතිහාසෙත් ඉතින් මේ ඊපෙරේදත් දැක්කනේ මේ මේ අර සිකුරුටි 4-5 දිනක් එක්කන් ගිහිල්ලා කරපු වැඩි ඉතින් ඊටම මහමතුරු ඕම නම් ආයි අනාගතේ මහමතුරුත් එහෙම මොන සෙල්ලමක් කරයිද කියලා ප්‍රවා ගන්න බෑ ඒ නිසා මහමතුරු පොලිස් බලතල දෙනකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි ඒක කරන්න බෑ හැබැයි පොලිස් බලතල දෙනකොට ඒ ප්‍රොපෝසල් එකේ යෝජනාව ආණ්ඩුව ගේන්න ඕන ඒතර දැන් අර කිව්වා වගේ ප්‍රජා පොලිස් සේවය එතකොට ඒකට අවියායුධ පාවිච්චි කරන්න නෑ ඒ අමුදා ඒ පොලිසි ඒතර ඒ අයව පාවිච්චි කරන්න බෑ කිසියම් විදියකට අපිට තියෙන බය දින එකනේ අර ඉතිහාස සිද්ධ වුණා වගේ බයක් දකුණේ දැනතාවල තියෙනවා පොලිස් බලතල දීම තුන. ඉතින් මේවා ආණ්ඩුව විදියට ආණ්ඩුව ගේන්න ඕනේ. ආණ්ඩුවට මතයක් නැතුව ආණ්ඩුව කියනවා නම් මේවා අත තියන්න එපයි කියලා ආණ්ඩුවෙම ඉන්න පක්ෂ දෙකට දුන්න බෙදිලා නම් ඉතින් අපි මොකද කරන්නේ? ඉතින් අපි අපේ අදහස බොහොම පැහැදිලිව ජනප්‍රතිතුමා ඊ කිව්වා කරන්න ඕන විදිය මොකද්ද කොහොමද අපි කටයුතු කරන්නේ කියලා. ඒ නිසා අපි ආණ්ඩුවේ යෝජනා ටික ආවෙන් පස්සේ අපි පක්ෂයක් විදියට අපේ පක්ෂ අභ්‍යන්තරව සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. එනවා අවසන් කරමු නේ හොඳයි එනවා බොහොම ස්තුතියි